ඉන්දනමිල සම්බන්ධව තියෙන ගැටලු සහ ඉන්දන සපයා ගැනීම සම්බන්ධව තියෙන ගැටලු නිසා මිල පාලනය කිරීමේ යම් අපහසුතාවකට අපිපත් වෙලා තියෙන එක රජයටත් කළ හැකි වෙන්නේ නැහැ මේ වෙලාවේ මොකද තීරෝද රථයකට සතියකට ලීටර් 5ක වැනි සුළු ප්‍රමාණයක් ලැබෙන්නේ එයින් ඔවුන්ගේ සතියක ජීවනෝපාය ගෙනියන්න කොහෙත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ එකම දිනයක ජීවත් වීමක් පමණයි ඒ සතිය තුලම සිදුවෙන්නේ අනික් දවස් 6ම ඔවුන්ට නිරාහාරව සිටීමට සිදුවෙනවා එහෙම නැත්නම් ඔවුන්ට ජීවත් වීමට බැරුව මුළු ගැන්වෙන්න සිදුවෙනවා ඒ නිසා මොනම හේතුකොටවත් මේ සෑහීමකටපත් නොවන නිසා මේ ගාස්තු සංශෝධනයේ සම්බන්ධව සහ ගාස්තු ඉස්සීර කිරීම සම්බන්ධව ගැටලුවක් පවතිනවා හැබැයි මේ වෙන විට අපි සංගම් නියෝජනයෙන් අපි පළවෙනි කිලෝමීටර රුපියල් 120ත් දෙවෙනි කිලෝමීටර රුපියල් 100ත් කියන මූලික ගණනය සඳහා ගොස් සිටිනවා මොකද තීරෝදරත රියදුරා එම තත්වයෙන් තමයි තමුන්ගේ ගාස්තු අය කිරීම සිදු කරන්නේ මෙච්චර දුෂ්කරතාවයන් තියේදී හරියට ගණනය කරොත් මේ නෙමෙයි සෑහීමකට පත්ව යුතු ගණන වෙන්නේ ඊට වඩා විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා කිලෝමීටරයකට එහෙත් මගේ ජනතාවට සේවය සැලසීම සඳහා වූ වැඩපිළිවෙල නිසා පැහැදිලිවම මේ ගණෙන් අපි නැවතිලා තිනවා මේකට යම් ආයතනයක වගකීමක් දැරිය යුතුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ මොවුන්ට ඉන්ධන ටික සපයා දීමේ පසුව නියාමන අධිකාරිය පිහිටවීම තුලින් යම් ගාස්තු සංශෝධන සහ මිල සූත්‍ර නිර්මාණය කිරීම කළ යුතු වෙනවා ඒ අනිවාර්යෙන් රජ්‍ය සතු වගකීමක් මේ වෙන විට රජයට සියලුම ඒ සඳහා වූ මාර්ගෝපදේශයන් අපි පෙන්වා දී තිබෙනවා ඉදිරිපත් කර තිබෙනවා ඔවුන්ට පහසුවෙන්ම මේ කළ හැකි තත්ත්වයකට දැන් ගෙනත් තියෙනවා ඒක නිසා ඉදිරියේදී මම හිතනවා මේ තෙල් ඉන්ධන ලබා දීම තුල රියදුරෝ යම් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට කැමැත්තක් දක්වයි මොකද මගේ ජනතාවට අවශ්‍ය කරන සේවය සලසා දෙන්න තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ